නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසද හම්, සරනයමි නමස්කාරවේවා සංගරුවනට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුුවනට සැමදාතිසාරන සරනයමි සාද සාදු සාදුු අපට උතුම ධර්මයදායද කළ අපගේ අනුබුදු මීදු මහරාතන් වහන්සයට අපගේ නමස්කාරය වේවා සාදු සාදුසාදු අපට උතුම් මේ ධර්මය කියාදුන්න අපගේ ගුරුදේවොත්තම කලයානු මිත්‍ර පින්නත් ලොක සාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදුු සාදුුසාදු අදදදින්න සම්පසාධනී සධාම් දේශනාව සඳහා අනුගඩහය දරන්නේ විසේහජ්න වෛද්‍ය අරජුන මාර්සිංහ මහතා, විිනිසුරු රුවන්දිිකා මාරසිංහ මහත්මිය සහ මාතලයේ පදිංචි ආරිය තිලික පවුලේ සිර්ධනා විසින්. ප්‍රධාන අරමුණ වසයෙන් නොම්බර් හැටයකින් තුන සංසානන්ද මාවත මාතලයන ලිපිනේ පදිංචිව සිට දහ විසයක පලවනි මස හය වන දිනමිය පරල වගේ අයිරංගනී විජයලතා ආරීතලක මෑණියන්ට පංගනුමුවදන් කිරීම පිණිස ශ්‍ර්ධාන්ත පින්වත්නී අපට අපේ ජීවිතයේ ලැබෙන්න ඉතාමත්ම දුර්ලබ දෙයක් තමයි මේ බුද්ධ සාාසනය. මනුල උපන්න්න අපට ලැබෙන ඉතාමත්ම කලාතුරකින් ලැබෙන දුර්ලබ දෙයක් තමයි බුදුරජාන් වහන්සේ ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රී සත්්ධර්මය ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්්‍රාග සංගරත්නය එතකොට මේ කාලේ පවා බුදුරජාන් වහන්සේ වැඩිඉන්න කාලේ ඒ බාරහතන් වහන්සේලා වැඩින්න කාලීරෙන් ම කෙකුටම බුදුරජන් වහසසිව සරර්ණයන්ට ලැබුණනි නැහැ. හැම කෙනෙකුට බුදුරජන්වහන්සේගේ ධර්මය සරණයන් ලැබනිත් නැහැ. හැම කෙනෙකුට බුදුරජන්වහන්සේගේ ශ්‍රාාවගක සංගරත්ය සරණයන්ට ලැබුණනි නැහ සමහරවස්ථාවල තියෙනවා ඒ භාගතුන් වහස දැන් අපට සාමාන්‍ය හිතයෙන්නේ අප බුදුරජන් වහසේ දැක් ගමඟ පේසිත පහාදී රහතන් වහසේ ලමුන ගැමුණම පේසිට පහාද කියලන්නේ. එහම නැ. ඒ කාලේ භාගිතුන් වහන්සේ දැක දැක භාගිතුන් වහසේගේ අග දෝසාරෝපනකරපු බැනවැදිච්චි පිරි ඕන තරම් හිටිය ඒළඟට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය දැක දැක්ක ඒ ශ්‍රාවක සගරවන අගුණ නොවේකු දේවල් කිය කියා ඒ ශ්‍රාවක සංගරත්නයට දෝසා රෝපණය කරමින් සිටිය පිරිස් ඕන තර ඒ කාලේ හිටියා එතකොට දු කෙක් ගෙන සිතප ාදවා ගන්න කියන දේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න කියන කාරණයලෝක තාමත් පින් තියන ඒ වගේ බුද්ධිමක් නුවනැති මොනුස්සේ කරන දෙයක් බුදුරජාන් වහසගේ ධර්මය පිළිසරණ කරනවා කරගන්න කියන දේතේ වගේ දෙයක් ඒ වගේම බුදුරජන් වහන්සේගේ ශ්‍රාාව සංරත්නය සරන ගිල්ලා ඒ ශ්‍රාග සංගරත්ය පිසරන කරගන්නවාන දේ බද්ධිමත් නුවනැති මනුස්සේයටට තියෙන අවස්ථාව ක්තිය නිසා පින්නත්නේ අපි දක්සේ වෙන්න ඕනේ බුදුරජන් වහන්සේ ගැන හිත හිතා. අපි දක්ෂ වෙන්න ඕනේ බදුරජන් වහන්සේගේ ධර්මය අහලා මේ ධර්මය තමන්ගේ ජීවිතයට කල්පගණ්ඩ තම තමන්ගේ ජීවිතවට කල්පගන්න අපේ ජීවිත ඒ ධර්මය තුළෙෙන් ලස්සන කරගන්න අපි දක්ෂවෙඩ ඕනේ ඒ ත්‍රාග සංගරත්නය ගැන ගැගෙන ස්්‍රාග සංරුවන ැන හිත හිතා. ්‍රාග සංගරත්නය ගුණ මෙනෙහි කරමින්න්නේ ශ්‍රාග සංගරවුණ තුූලිින් අපේ ජීවිතේ ව්‍යාපතති කරගන්න අපි දක්ෂවෙන්න ඕනි. පින්වත්න අද ඔබට මං කියල දෙන්න කල්පනා කළා ඒ කාලේ බුදුරජාන් වහන්සේ වැඩඉන්න කාලේ භාගතින් වහන්ස සැවැත්නූර ජේතනාරාමේ වැඩඉන්න කාලේ ඉන්දියාවේ ජීවිතය වැරදිනු කෙනෙක් ගැන ජීවිතය හදාගණ්ඩ බැරි විච්ච කෙනෙක් ගැන පුංචි කතාවක් මේ දේශනවතින කුද්දක නිකාය කුද්දග නිකායේ ප්‍රේතවස්තුපාලි කුද්දග නිකාය කියන්නේ පින්නතුනේ ඒ කුද්දග නිකාය උතුම් ග්‍රන්ථේ ඒ භාග්‍යතුන් වහන්සේ බේශනා කරල තියෙනවා ප්‍රේතවස්තුපාලයේ ඒ අඟට තියෙන විමානස්තු පාලිය විමානවස්තුපාලිය ඒ විමානවස්තු පාලයේ තියෙනවා මනුස්සලෝකේ මනුලොව ඉන්නකොට මනුස්සලෝකේ යහපත්ව ගත කරලා ධර්මයහැසිල්ලා පින්දහම් රැෙස් කරලා සීලවන්තව ජීවිතය ගාත කරලා. නුවනැතිව ජීවිතය ගත කරලා දෙවියන් අතරගිය පිරිස් ගැන විස්තර. තුො දෙවියන් අතරීපදිච්චි අය ගැන විස්තර තියවා. ව විමානවස්තු පාලි ඒගේ ප්‍රේතු ලෝකයේ පදිච්චාය. මනුස්ස ලෝකයේ වරද්දගන්න මනුස ලෝකයේ අකුසල් කරලා ආරයන් වහන්සේලාට ගරහා කරලා ඒ වගේ අකුසල් කරගෙන ඒ තමන්ගේ ජීවිත අන්දකාර කරගත්තු පිරිස්ගේ විස්තර ප්‍රේතවස්තුපාලී ස්ත අද ඔබට මං කියා දෙන්න කල්පනා කළේ ප්‍රේත වස්තු පාලයේ ඒ කාලේ සිද්ධ වුණු විස්තරයක් ඒ තමයි සැමැත්නුවර හිටියා තරුණ යවලා ඒ තරුණ යවල ඒ වල බිරිඳගේ නම මත්තා ඇගෙනම මත්තා ඒ මත්තයි මත්තාගේ ස්වාමියයි එක පවුල සතුටින් ඔන්න වාසය කළ හැබැයි මත්තා කියන්නේ ගොඩක් නපුරු කෙනෙක් ඒවගේම ඔහු ඇය ගොඩා කරෝධ කරනවා ඉරිසියා කරන කෙනෙ භාගත් බුදුරජාන් වහන්ස කරේ පහැදීමක් නෑ ධර්මය කෙරේ පැහදීමක්නෑ ස්රාග සංක්‍රත්ය කර පැදිීමක් තිසරණය කිරහි පැහැදීමක් ඇතුල නෑ ඇය නපුරවජීවිත ගත කලා එතකොට මේ කාලයක්ැනකොට දැම්ම මත්තට දරුවොත් නෑ තමන්ගේ කුල පරම්පරාව පවත්තකෙන යන්න ඒ ස්වාමයාට දරු අවශ්‍ය වන මේ මත්තා කියෙන ස්ත්‍රියයට කාන්තාවට කාලයක්නකට දරුව ලබුණත් නැෑ. එතකොට මේ ස්වාමියයක් කලපනා කලා හ නම් මම කුල පරම්පරාව පවත්තගෙන යන්න එ මම නැවත විවාහයක් කර ගන්නග තම හොඳ කියලා හිතලා තව බිරිදෑ කෙනෙක් එෙනාව. ඇගේ නම තිස්සා එතකොට මෙ ස්වාම අටයැම් බිරිඳැවුරු දෙන්න ක්ෙනෙක් මත්තා පලවුණි බරිඳ දෙවනි බිරිඳ තිස්සා මේ තිස්සාගෙන බිරිඳ හරි සැදැහැවත්. බුදුරජාණන් වහන්සේකිෙර ධර්මය කෙරෙත් ශ්‍රාවක සංගරත්නය කෙරේත් ඉතාමත් පැහැදීම යුප්තයි. මත් ශ්‍රද්ධා සම්පන්නයි ඒ වගේ ඇය ඉවසීමෙන් යුක්තයි ඇය තර්හා නොගෙන ජීවිතයේ බොහෝම යහපත්වගත කරම භාමින් යුක්තයි එදකොට මේ මත්තාගේ නොේකුත් කරදර විපත් ඒ කියන්නේ මේ මත්තා එක එක දේවල් වලින් බැනවදිමින් දොස් කියමින් ඉරිසියා කරමින් තිස්සට නොයෙකුත් වද දේලා මේ මත්තා කාලයා ගැෑමින් මරයට පත්වා මරණයට පත් වෙලා. ඇය රැස් කරගත්තු වකුසල් නිසා ඇ විසින් කරගත්තු ඒ අකුසල්ල ලපාක හැටිටැයි උපන්නේ ප්‍රේතලෝකයේ ප්‍රේතයන් අතර. ඒ නිවස්සේම ප්‍රේතියක් ව ඉපදුුණක්. දැන් අදකාලෙ මෙහිෙම දෙවල් වෙනෙදද. අදකාලෙත් ඒ කාලෙත් වනිසක් නැහැ. අදත් ඕන තනම් එවැනි දවල් සිද්ධ වෙනවාදැ. හර මේ සඳහගෙන වනි මේ මේ විදිහිර ජීවිත ගතකළොත් ඒ හේතුවන් දුකට පත්වෙනවා ඒනකන මේ ජීවිර ජීවිත ගතකරොත් මේ උපත් කරායන්න නුව කලා භාගිතුන් වහසක ධර්මය තුළ ඉතාාවත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා එතකො ඩකයි නුවනැති කියෙන තමයික තේරුම් ගන්නේ නුවනැති ශ්‍රාවකයා නුවනැති මනුස්්‍යයා මේ කහල්ල තේරුම් ගන්නාව තමන් තුල තියෙන මේ කෙස් භවි තියනවද නැති කලා විමසීමස බලබල දුරු කරනවා එතකොට දවසක් මේ මත්තා කියෙන ප්‍රේතිය අර තිිස්සාව මොනග හෙඩාව තිස්සට පෙනී හිටි අනිවසේ තිස්ස තනින්ගෙන වෙලාක එතකොට තමයි මේ ප්‍රශ්නය යහන්නේ තිස් අහනවාර මත්තා කියෙන ප්‍රේතියකින් ඔබේඇගේ නූල් පොටක් නෑ හරිම විරූපී කෙට්ටුයි නරවල් පෑදිලා තියෙනවා ඉලෑට එලිප්පිලා තියෙනවා කෙට්ටු සිරුරක් මෙතන ඉන්න ඔබ කෞද කියලානවා දැ තිස්ස තනින් ගෙදරන්න වෙලා පෙනීට පසේ හනවා ඔබේගේ නූල් පොටක්නෑ ඔබ හරිම විරූපී නාරවල් පැදිලා ඉලයට එලිපිලා තියෙනවා කෞදබ මෙතන ඉ ඔබ කවති කියලාහනවා එදකොට මේ ප්‍රේතිය කියනවා මේ තිස්සට උත්තර දෙනවා ඒ කාලේ මගේ නව මත්තා ඔබට කිවේ තිස්ස කියලා අපි දෙන්නම එකම ස්වාමියගේ බිරිින්දඇවරු වෙලා හිීටියේ අනේමං පෞකරගත්තුනි සයිම මේ ප්‍රේතලෝක එට සිද්දුමි. අන්න තිස්සට හඳුන්නල දුන්නා අපි දෙන්නම එක ස්වාමියාගේ බිරිදවරුවෙලා හිටියේ මම අකුසල් කරගෙන පෞකරගත්නි සාම ප්‍රේතලයෝකි වන්නා කිව. එදකොට තිස්සාහනවා ඔබ විසින්කායිෙන් වචනය මනුසින් මොනවගේ පවක්්ද කරගත්තේ මොගේ කාරමේක විභාකයක් නිසාද මේ මිනිස්ලෝකෙන් චුතවෙලා ප්‍රේතලෝක උපාරණි ප්‍රේතලෝක උපදිින් හේතුවිච්චි කරුණුමනවාද මුණවාද කරගත්තයේ මනුසු ලොකීන්න කොට එතකොට ඇය කියනවා මනුසුල්ලෝකයේ වැරදිච්චි තැහයි මනුසලෝකයේ තමන්ට වැරදිචි තැන් අපට පසුතැමෙන්ට හේතුවෙන්නේ මරණින් මත්්‍ය නම් ඒ ගොඩා ක අපේ ජීවිචට බලපාන දෙයක් පින්නතුනේ අපේ තියෙන අඩු පාඩු අපේ තියෙන අකුසල්කින්දේ අපි මේ මනුසලෝකයේ පණ තියෙන වෙලාව කුස්මටික තියෙන වෙලාවී ජීවිතය තියෙන වෙලාවේ තේරුම් කරගන දුර කර්ඩෝන මරණයට පත් වනාට පස්සේ ඒ මරණින්මත් එක්කු නිරේගියට පස්සේ ප්‍රේදලෝකෙ ගියාට පස්සේ තිරිසං අපයි උපණට පස්සේ ආය පසු තැවෙන්න කාලයක් නෑ ඒකෙන් දුක්විහිඳවිඳ යකුත්සැලි ැට කඩ තමයිතියෙන්නේ. ඒනිසා තමයි බුදුරජන් වහන්සේ දේශනා කළේ අප්‍රමාධි වෙන්න කියලා. ඒකයි බුදුරජන් වවාන්සේ දේශනා කළේ මනුස්සූපත දුර්ල බයි. ඒළඟ බුදුරජන් වහන්සේලා ගුපතේ හැමදට වඩ දුල බයි බුද්ධ හසනයක් ලැබච් වෙලාවි ධර්ම මේ හැසිරෙන්ට කුසල් දහම් ලෙස්කරගන්න කිරා දේශනා කළ ඒකයි. ඒක භාග්‍යතුන් වහසේ තරම් අප්‍රමාධය ගන දේශනා තවත් සාාසුරුවර මේ ලෝකී නැහැ භාගිතුන් වහන්සේ නොයෙකුත්තාකාරී අප ප්‍රමාදයගෙන. මනුස ලෝකයේ තියෙන ඉතහා දුලභ බවගෙන සස්වල්ප ආවිශ ප්‍රමාණ ගෙන දේශනා කරලා තියවා අපිට මේ කුසල් ධානුපත වගන්නට එතකොට දැම්මි මත්ත ප්‍රමාද වෙලා. ඇය මනුස ලෝකයේගේ තේරුම් ගත්තින මනුස ලෝක දුල්ලබයි කියලා තේරුම් ගත්තින්නේ. ඒනිසාහට පස ඇෙන්ට ගොඩක් දේවල් ඉතුර වෙලා මනුස්ස ෝක ඉදදිී කරගත්තු අක්ුසල්. නුස ලෝක ඉන්නක කොටරගත්තු දේ ගැන ඇයට ගොඩාක් පසුතැම දේවල් ප්‍රේත ලෝකදී ඉදිරරි වෙලාප යාහම ඇගි කතාව එතකොට කියනවා මං ඒකාලි හරි නපුරුයි පවරුස වචන කියනවා ඉරිසියා කළ මසුරුයි කයිරාටිකයි මංගේ නපුරු වචන කතා කර තම මේ ප්‍රේතු ලෝකු පන්නේ ආන්නයා කියනවා එතකොට ඇය යම් කිසි කාරණකින් ොක උපන්නද ඒ උපන්න කාරණයයි කියනවා ය කියනවා මං ගහි කාලි හරි නපුරුයි ඒවගේ මං අනුන්ගේ හිත දෙෙන වචන කතා කළ ඉරිසියා කළ මසුරුයි කයිරාටිකයි මංගේ නපුරු වචන කතා කරලා තමයි මංම ප්‍රහිතලෝගේ පදුනේ එදකොට කියන අතිස්සා හරි ඔයා කියන කාරණය හරි ඔය කියන හැම දෙයක් මන් දන්නවා ඔයා කියන ඔය හැම දෙේමම දන්නවා ඔබ ඒකාලේ හරි නපුරී තමයි මන්දැන් අහන්නේ වෙනින් දෙයක් ඔය මුල්ලු ඇන්ගේම පස් තැවරිලා තියනෙ මොන කරබෙන නිසාද එද මේ ප්‍රේතියගේ ඇඟ පුරාම පස් තැවරිලා සරේරයේ පුරාම දූවිලි තැවරිලා පස් ගුණු දූවිලි තැවරරිලා එතකොට තිස්සාහනවා හරි මට මතකයි ඔබ ගොඩා නොර වුණා තමයි එතකොට තිස්සාහනව හරිම ඔබ ගොඩා නපරුණ අතමයි ඇයි ඔය කුුණ ද විලි තෙවෙරලා ඒයි පස්සේ වෙල්ලා කියලානො එතකොට කියනවා මතකද තිස්සා දවසක් ඔ හොඳට හිස සෝදලා වතුරනාලා හිටිය එදා ලස්සන ඇඳගෙන හිටිය එතකොට මංකලේ ඔයාටත් වඩා ලස්සන්න මං මේ ඇඳුන් ඇද ම ලස්සට සැරසුණා මං තවතවාලංකාර වුණා ඔයාටත් වඩා එතකොට මං බලාගෙන හිටියා ඔබ ස්වාමියත් එක්ක ගොඩා කියලා කතාබස් කළ ඔ ස්වාමියයත්තික ගොඩාක්වෙලා සතුු සාමීචි යදනා එතකන මන්තුල පුදුමාකාර එරිසි හාවක් හටගත්තා බුදුමහල් ක්‍රෝධයක් මගේ සිතේ හටගත්තා ඔබ ස්වාමියත් එක්ක බොහෝ වෙලාවක් කතාකිරීම ගැන ඔබ ස්වාමියත්තෙක් ගොඩාක් වෙලා සතුරු සාමීච ේදමගෙන මග සිතයක් බොඩ් උඩක් තරා ඇැති වුණ මං ක්‍රෝධය ඇති වුන මග හිතේ මං පස්සහුරා කරගෙනවා ඒ පස්සලින් ඔබට මම දමළගෙහවා ආගේ කර්මීපාකින් තමයි මං පස්තැවරුණු ශරීරයක් ඇතුේ බුදුනී කියන අන්න බලන්නට මනුසුලෝකේ යමක්ද කරන්නේ. මනුසු ෝකයේ අප යන්නට යමක්ද දෙන්නේ අපි මනුසු ලෝකය යන්නට යමක්ද කියන්නේ. මනුසු ලෝකයේ යන්නට යම් දෙයක්ද කරන්නේ ඒකම තමන්ට අ පැති්‍රිපාගටයට ලැබෙනවා. තමන් යහපද දන්දුන්නොත් තමට යහපද ලැබෙන තමන් ලෝකට දෙන්නේ අයහපතනා තමන්ටත් අයහපත තමන් කරාහම පැමිණි එක නවත්තන්න බෑ. ඒ ගැන කර්මයක් කළාට පස්සේ ඒ කර්මය විපාක ඒ කාන්ත වසිම විපාග දෙනවා. එක විපාග නොදී තියෙෙනෙ නෑ. එතුොද ඔහ කිතරන් වවාසේ දේශනා කලා ඔ ධමපද අස්සන්ට විස්තරය නොමේ කරමික්ග්‍රය ගැෙන කර්මකර පලිපා ගැන භාගතුන්වාහසි දේශනා කලා දරේ භාගතුන්හසි ධර්මය තුළ තියෙනවා ඔන්න කෙනෙක් කුසල් දහම් නැස් කරන ධර්මය හැසිල්ලා සියලවන්තව ජීවිතය ගත කරලා එයා ජීවත්වෙලා එයා මරණින්මත් සැප සේවාසේ කරනවා ඒක හරියට එයාගේ පසුපසිම් පැමිණින්නේ සෙවනල් ලක්සේ ඔහුවින් රැස් කරගන්න පින අ්‍යන් බලන්න කවදාවත් අපි වතැහැලා හවනැල්වා ැලිත් එක්ම තිෙනවා අපට ෙවනෙල්ල කවදාවත් බරක් දෙනෙන තියෙනවාද කවදාවකයක ඒ සෙවනැල්ල බරක් නෙවෙයි ඒවගේ භාගිතුන්හේ ධර්මය තිදයෙනවා පින්කරගත්තම සෙවනල් ලක්ෂේ තමා පසු පසින් පැමිල්ල සසර පුරාඩුම සැපි පදල දෙවා ඒවගේමතුම යකුසල්ලේ යම්පිසි කෙනෙක් අකුසල් කරගෙන අධර්මී හැසිර ලජීවිතය පැවත්තුවොත් එයාට වෙන්නේ හරියට කරත්තය බෙඳපු ගොුණාවගේ යම් යම් ආඩියක් කර ගව අස්සරටයනන්දේ රත්තෙත් පිටි පස්සෙන්ගෙනවා දුක උපද්දබත් තිය එනිසා පින්නත්න දැ මත් අම්කදකළ අර ස්වාමියත් එක් අර තිස්්ා ගොඩා කලා කතා කරගට හිටියා කියලා තර ඇැති වෙලා පස්සහුරා කරගර ගැහව බලන්න එකොට ඇයයි කවදාවත් හිත නැතුවේදී මේ වගේ පස්නැවිරරිති සරීරයක් ඇති මට මේ මේ කරමය නිසා උපදින්ඩ වේවිගෙන කරුණ ඇය කවද ත නැතිවේ නමු ැහර. කාර්ය ඇගේ පිතුපසින් ඇවිල්ලා විපාක වසීම පස් තඇවරරිච්චි ශරීරයක් ප්‍රේතියක් වුණ පසින් ගැවසීලා මොකක්ද කර්මය තිස්සට පස්සලින් ගැසීම කෝධ සහගත එතකොට මේ තිස්සා කියනනවවූ ඔය කියන හැම දෙයක්ම මන් දන්නවා ඔබ ඒ කාලෙ මට පස්සලින් දැමළ ගැහව තමයි මං දැන්ගහන්නේ වෙනින් දෙයක් ඔය මුළු ඇඟම කසකසාහින්නේයි ඇ යම ප්‍රේතිකින් හන අොතිස්සා ඔය ඇයි ඔය මුළු ඇඟම කහන්නේ මකත්ත ඒකට හේතුව මන කරමය කර කරන නිසාධ කරහනවා හෙදකොට මේ මත්තට මතක්යෙනවා දමසක් මේ දෙන්න දවසක් මේ දෙන්න මකද කරන්නේ බෙහත්වයන්ට වනන්ත්‍රයට ගිය මත් අයි තිස්සයි නෙබිරින් දැවරු දෙන්න ගිහිාට පස්සේ මෙයා කියනවා මම බෙහෙත් අපි දෙන්න බහේත්තුව යන් ගිහි බෙත් අරගෙනවා පනන්තරට කියලා බෙත් අවසදොයායක් නොය ගෙදරවා ඒ වනාාට මාං අරගෙනාවේකාහමිලා ගෙඩි ඇයිද ම නිතරම තිස්සගන කේන්තිෙන් ඉන්නේ පලිගන්නේ කොේලාද කියලා බලබලන්නේ තරහ සිතන් ඉන්නේ මෑට මකද ඕන වනේ තිස්සට වද දෙන්නේ ඕන වනා මෑය ගිහිල්ලා කහම්බිලියා ගෙඩි අරගෙන නැවිල්ලා ඕ මම ඔබගේ නිසාගන්න ඇඩ ඒ කකාමිලියාගෙ විසරල දැම්වා ඒක ඔබ දැනගෙන හිටි නෑ ඔබ ඒ නිසා ගොඩාත් දුකට පත් වනා ඔබ මුළු සරීරේම කහකායිදදිම ඔබ ඒ ගැනහිතර සතුටුන්නා අන්න ඒ නිසා තමයි ඒක විපාග නිසාතම මගේ මේ ප්‍රේත ජීවිත ලැබිච්චි කාය මුලු ඇගම කසනවා අන්න බලන්ඩ තිස්සගෙන් පලිගන්න ඕන නිසාර කහමිලිය ෙඩිය අරගෙන ඇඳේ විසරවා හැබැයි ඇය සිතිවේ නැතිවවෙැති ඊළංඟ ජීවිතය මට මේ කර්මය කහකාඉන්න හේතුවෙනවා. මගේ සරීරය කුස්්ට හැදෙන්න මේ කරමය හේතුවෙන්වා කියලාමත්තා හිතුව නෑ යනාගතය ගැන. එතකොට මනුස ලෝකෙ පුංචි කාලයක්ය සතුට වන්න ඇැති. අන මේ හොඳයි තිස්සා ඇඟ කහනවා දැන් සතුට වෙන්න්න ඇති පුංචි කාලයා හැබැයි ඇයට ගොඩාක් කාලයක් දුකුපද දෙයක් බට පත්ව වනයිදී. ඇය විසින් පලිගන්න කරපු දේ ඇයට බෝඩාක් දුක්කු පත්ද ලදුන්න එෙදකො ඩහනවා ඔ ඔය කියන හැම දෙයක මන්දන්නවා තුර බලන්නමී තිස්සා කොච්චට ඉවස ලදනී තිස්සා කොච්චර ධරමී පුරුදු කර ලද එයාගේ ජීවිතයට ප්‍රශ්න ගැටලු මේ පලවිණි බිරිධගින් එන හැම ප්‍රශ්නයකටම ඇය බෝම සතුටින් ඒගන කිසිම දුකක් නැතුව ඒවට එක ටික කරන්න ඇතුව පලිගන්නඇතුව මත්තත් එක රණඩුවෙෙන් නැත්තු ඒ හැමදේට මැයි මුණදල්ලා තිස්සා. එදකො ටහ නොවූ ඇවය කියන හැම දෙයැහුමන් දන්නවා ඔබ ඒ කාලය කහමිලියයා විසවරල දැම්ම තමයි මන්ද ඇගහන්නේ වෙනින් දෙය. ඔබ ඔය නිර්වස්ත්‍රයහි ඉන්නේ මොුණකරම නිසා දාන්නේ ප්‍රේතිීලඟද ප්‍රේතියගේ ඇගේ ඉපස් තැවරිලා ඊනකට මුළු ඇගම කසකසාඉන්නේ ඊළඟට ඇයට වස්ත්‍ර නෑ නිර්වස්ත්‍රයි අහනවා නිර්වස්තරයෙන් ඉන්ඩ හේතුවිචි කරගත්තු කර්මිමකක්්ද කෙලාවා එතකොට මේ මත්තා කියනවා දවසන් යාලු ඔක්කුම එකතු වුණා නෑදෑයොත් එකතු වුණා ඒකට නෑදැයවුන් සහ යාලු යකුතු වෙලා මහා උත්සවයත්තිබිලා එතකොට උස්සවේදී මේකේ ආරාධනාව ලැබිලා තියෙන්නේ උත්සවට සහභාගවෙන්න ඥාතීන්ග තිස්හට මත්තට ලැබිලා නැහැ එතකොට කියනවා ඒ සඳ ආරාධනා ලැබනි ස්වාමියත්තක එන්න කියලා ඔයාට මට ආරධන ලැබ නැහැ මං ඔබේ වවස්තරයේ හොරකං කලා කියනවා ඒයි දැ අලස්සන නැදගන යයි කියලා දිෙන රහට මත්තඟද කළේ තිස්සගේ වස්තරය හොරගංගලා එතකොට කියනවා ඒක ඔබ දැනගෙන හිටියේ නෑ අන්නේ කරම විපාකයන් තමයි මා නිර්වස්තරයෙන් ඉන්නේ අන්න බලන්ඩන්නේ දැන් එයා කරේ අර විරිසිාවට තරහට තිස්සට ලසන්න යන්ට බැරිවෙන්න වස්තර හෝරගංගරප එක අන්නේ හොරගංකරීමේ විපාකෙටටයාට මේ ජීවිතයේ ලැබිච්ච ප්‍රේත ජීවිතයේ වස්තර නෑ ඒ කර්මි නිසා එතකොට බලන්න දැන් අනුන්ට දෙන දේ ඒ විදිහටම විපාකේිස තමන්ට පැමිණිෙන ක ඉළඟ හනවා හරි ඔය කියන හැම්ම දෙයක්ම මන්දන්නවා ඔබ ඒකානිිමගේ වස්තරයක් කොරගන් කලා තමයි බන්ධයන් ගහන්නේ වෙනින් දෙයක් ඔය තරම් අසූචිගන්ධ මොක දොයාගේ සරීරයෙන්ෙන්න්නේ දැ මේ ප්‍රේතියකින් මේ විපදිච්චමි ප්‍රේතියකෙන් විසාාල අ සසූචිගන්ධයක් ෙනවා එතකරු තිස්සාහනවා මත්තා කියෙන ප්‍රේතියකින් ඇයි ඔයාගෙන් ඔොච්චර අසූචිගන්ධයක් හමන්නේ සරීරයෙන් ඇයි උච්චර ගන්ධහින්නේ කොට කියනවා තිස්සා ඔබ සතු තිබුණ සුවඳවර්ග ඒ වගේ මල් මාලා වටිනා සුවහඳ වෙලෝම් මං වැසිකිලි වලක දැම්මා ඒ කල ං ඔයත්තක තරහට ඔයාරති බිච්චිල් සූඳවර්ග මල්මාලා වටන දේවල් සුවඳ වෙලෝුම් හැමදැහු ම වැසිකිලි වලේ දැම්මා ඒක මගේ අතයෙන් සිදුවු පවක් අන්නේ කර්මය පාගෙන් තමයි මට මගේ ශරීර මේ තරම් අසූචිකද හමන්නේ. එදකට මෑ පලිගන්න චේතනාාවවිගේ දෙකලේ තිිස්සත් එක තින සරාට ඇයගේ තිබුණ සුඳ විලුම් වර්ග මල්මාලවරග වැසිලි වලේ දාපු කර්මයට එයා කවදාාවත් හිතුව නැතුව ඇති ම මේ කරනදයෙන් මගේ ජීවිතයම දුර්ගන්දය හමන ජීවිමට ලැබේ කියර මත් අ කවදාවත් හිතල නෑ මතා කව දාවත් සසිහි කරලා නෑ මත් මේ කරන දේවල් මට විවත පිින්ස පවතිනවා අයහපත් ඇයි එයා බුදුරජන් වහන්සේගේ ධර්මයආහල නෑ මෙතකොට මේ බුදුරජන් වහස දැක්කත නැන්ද කියලා නෑ ඇයි මෙ සවැත්වුවර හිට ඕන තනම් භාගති නොස දකින්න නැති. ඕන තනම් භාගතන් වහන්සේගේ ධර්මයහෙෙන් ඇත්තති සමාර විට ත්‍රාවග සගරත්ය රහන් වහසේ ඕන තර මුණ ගහෙ ෑගේ තිබුණු අසත් පුරුස භාගනි. කවදමත්තයේ ධර්ම තුළින් ජීවිත හදාගන්න බැරිවෙලා. ඒක ධරමය තියන්නේ හගතුදුන් වහසේගේ ධර්රමය තියෙනවා යම් ක්‍රියාවක් කරන්න කලින් හිතවා හිතන්න කියනවා යම් ක්‍රියාවක් දැන් කරන්න තමට හිතෙනවා ඒ කරන්ඩ කලින් හිතඩි කියෙනා මේක කුසල්ද මේ අකුසල්ද මේ මට යහපත පිස පවතිනවාද මේක අන්නයට යහපත පිස පවතිනවාද. ඒගේ මටත් අන්නයට සරු දෙනාටම හපතමි පාවතින්වද කියලා හිතලා බැරි වෙලාවා හිතනුත් මේ කරන්න දේනං මට අයහපත පිනිිසමයි පවතින්නේ ඒවගේම මේ කරන දේවල් මේ කියන දේවල් මේ හිතන දේවල් අන්නයටත් අයපත පිණිස පෞතිනවා ඒ වගේම මේ කියන හිතන දේවල් මටත් අන්නයටත් සියලු දෙනාටම අහපත පින්සි දුක පින්රිස පෞතිනවා කියලා තමන්ට තේරුණුටේදේවල් කරන්න පාගවා ඒ දේවල් හිතන් නපා ඒ දේවල් කියන්ඩයන්ට එපා කියර ධර්මය තියෙනවා. නමුත් මත්තා මේ කිසි දෙයක් හිතේ නෑ ඇයට ඕනුේ ජීවිතය මනුස ජීවිතය පුරාම තමන්ගේ ඉරිසියාට යමෙක් බඳන් වනාද තමන්ගේ ක්‍රෝදයට යම් කිසි කෙනෙක් යටටත්තුනාාද ඇගෙන් හෝ හෝගෙන් පලිගණ්ඩයි ඇයට ඕනු ඕන. තින් ඇය කළේම අර තිස්සගේ මැරෙනකම් පලිගන්න එක. තිස්සට මැරෙනකම් නොඒකුස් මරණයට පත්තනකම් මනුස ලෝකේ ආවිස අවසංගෙනකං තිස්සකෙන් පලි අරගෙන මෙ ලාමක සතුරක් ලැබ්වා ඒකි විපාක ඇයට තේරනකට ප්‍රමාද වැඩී ඇ ගොඩාක් ප්‍රමාද වෙලා එතකොට කියනවා ඔ ඔය කියන හැම දෙකු මන්දන්නවා මො දන්නවා ඒ හැම දෙයක්ම ඔබ ඒ කාලේ ඔය වගේ පව් කලා මංගහන වෙනින් දෙයක් බ ඒය තරම් දුකට පත් වෙලා හින්නේ මොනකාරමයක් නිසා ඔච්චර දුක්විනින්නේ ඇයි බ මේ වගේ ජීවිතයක් ලබලා දුක්කිත වවාසේ කරට ලැබිලති නෑ කියලා නවා දැ මෑගේ රූපය හරි විරූපි කෙට්ටුයි හරවල් පැත් ැඩසැකකි ක්ගේ ප්‍රේති රූපය ආන මෙච්චර ඇයි ඔයා දුක්විනින්නේ. එතකට කියනවා ඒ ගෙදර තිබුණු ධනය අපි දෙන්නටම සවානව ලැබිල තිබුණ එතුට බලනම ස්වාමයා ආසාධානය කරලා නැහ. වාමයාමොකද කරලා දෙන්නේ බිරින්දඇවරු දෙන්නටම සමමානම බෙදලදිීලාතිනව ධනේ ඒ ඉන්දයා තිබුණුව අතීතය ක්‍රමයානුව දෙන්නට කිසි වෙනසක් කරලා නැහැ එතකොට මත්තර තරහගන්න අමුතුකාරණය නෑ එකම තරහගන්න කාරණය තමයි තිස්සා තෙමිණි බිරිඳ රැගෙනීම එදකොට ඊළගට තමයි තිස්සට දරුවෙකුත් ලැබුණගේනවා ඒ දැන්ගේ ස්වාමියයාම් බලාපොරොත්තුවයකි තිස්සාව තම නිසර කැද වගනාවන කුළම් පරාපරම් පරම්පරා පවත්ව කන දරුවෙක් ලැබේ පිස ඇ තිස්සර දරුවෙකු ලැබිත්ත නිසාජී ස්වාමයාගේ ආදරය ඔව නිරතුරුම ලැබනා ඊළඟට ඇගේ ගුණුවත්කම නිසා ඇගේ එහපත් කමනිසා තිස්සව ඥාතියන් අතරත් බබලන්න පටන්ගත් ඇති මේ ඒතකොට මත්තා කලම ගක්ද මත්තා කළලේවාත් දැකදක ඉරිසියා කරනම් තවතාවව කරෝධී වැඩි කරගන්නේ. තවතාව ඉරිසියා කරන එක. අප දෙන්නටම ධනය සමාහනව ලැබිල තිබුණේ ධම් පින්ගම් කරන්ඩ වස්තු ඕන තරන් මට තිබුණා තමන්ට පිහිට පිණිස දන් දෙෙන්න්න සිල්රකින් මසුරු මල දුරු කරලා දන් පැන් පුදන්ට මට හිතුන් න්නේෑ කියනවා. ඒ ධානයත් දෙෙන්ට සිල්රකින් ඒ තමන්ගේ මුදල් වේදාන් කරලා යහපද්දේ දෙන්න මට හිතුන්න්නේෑ මසුරුක මේ ධනය මාරක්ෂසා කරට ධනයට මසා කරකර හිටියා මංමච්චර දුකට පත්තු නේ නිසා කියනවා දන් නොදුන්න නිසා සිල් නොරැක්ක නිසා ඒ මට ලැබිච්ච ධනය ඔ යහපත් ආකාරීෙන් වේධාක කරකන්නට බැරනම් මට පරලබ ගෙනියන්න ඒ නිසා තමයි මම මේ දුක පත්වෙල එන්නෙ කිවවා. එදකොට කියන ඒ කාලය ඔබ මට මෙහෙම කිව්වා දැමි ප්‍රේතිය කියනවා ඒ කාලෙ තිස්සා කියපු අවවාද කියනවා ඒ ප්‍රේතිය නබමට කරන්නම පව්කම්මයි මට ඔබ ගොඩාක් කකුසල් කරගන්නවා පෞ්කරණනං සුගතියේ කවදාවත් යඩ බෑ දෙවියන්ගත කවදාවත් ට සුගති මිනිසුන් අත රුපදීන්ට බැව කන කරම කියල ඔබ මට ඉස්ස රවාද කරා මං ඒ ආවාද කරන්ගත්තිනයැ කියනවා. දැම් බලන්න මේ ප්‍රේතික පාපච්චරණය. ඇවිසි මනුසුලෝක වරදගත් දේ හැම දේම මේ තිස්සට එල්ලකේනවා. එතකොට තිස්ස කියනවා ඔබ මාව සැලකවේ තනිකරම විරුද්ධකාරයක් ඇැටියට ඒවාගේ ඔබ මන්ඩ ඊරිසියා කලා දැංඉතින් පේන අනේද පවුල විපාක කොයි වගේද කියලා තිස්ස කිය දැන් ඔබට පේනවා ඔටම ඔබ ඔටමං කොච්චර කකිව නුසුලෝක ඉදි යකුසල් කරන්න එපා පලිගන්න්‍ය පයිකට එක් කරන්න එපා මේ අකුසල් කරන්නපාගල ඔබටමං කොච්චරකිව අදබේක ඇහ වෙනෑ දැන් ඔට බටම පේවාවද දැන්ම ප්‍රේතලෝක ඉබදනාට පසේ බටම තේ වැටහෙනවාද දැ මේ වගතින් විපාක එතකොට කියනවා ඔබේ ගෙදර හිටපු දාසිෝ ඔබ පැනැඳු ආබර දැන් ඉතින් පරිහන්නේ කරන්නේ වෙන උද්දිය කියනවා ඔබ ආදරය ආරක්ෂා කරපු ධනය ඔබ පරඳපු ආබරණ ඒ වදැ පාවිච්චි කරන්නේ වෙන අය සැප සම්පත් කියලා කියන්නේ තාවකාලික දෙයක් කියනු සාදාාකාලික දේවල් නෙවෙේ බොරුද ඇත්තත පින්නතුන්නේ මත්තරය ජරක් නෙවේ අපට ලැබිල තියෙන මේ හැම දේමත් තාවකාලිකයි අප ලැබල තියෙනවන යම් මායුසය අප ලැබිල තිනවන යම්පති ලස්සන ඉඩකඩම් දේපල ඥාති පිළිගැනීම මේ හැම දේමතාවකාලිකයි අපි මනුස ලෝකෙ ඉන්නක අපි මනුස ලෝකයේ අපිට මේ දේවල් තියෙනක ආවිසය තියෙනකං අපි මේ වගින් සතුටවෙයි අප ලැබිල තියන දේවල් ලොනි අපි ප්‍රීතියට පත්තෙයි ැ මේ ැබච්ච දේෙන් අපි මත්වෙලා අප ලැබිච්චි රූපයෙන් අපට ලැබිචි වර්ණයෙන් ඒවාගේ සැපයෙන් ධනධාරණයෙන් අපි මත්තලා ප්‍රවාදී වවාසය කරොත් ඒක පසුතවීම අපට මන්නේ එදක මේ මත්තා කවදාවත් තමන්ගේ ධනය ගැන හිතලා එම පිංකම් කරගත්තේ නෑ අකුසල් කරගත්තේ ඉතින් ඒනිසා තිිස්සා කියනවාං ඔබට කිව්වන්නේ මේ සදාකාලික නෑ කියලා බැහුවේ නෑ ඒනිසා දැන් අප දැන් අපේ පුතාගේ තාත්තා ස්වාමයා කඩපෙළඉඳලා එනවා එතකර මංගට මොහරි දෙන්නම් එතකම් මෙතන යන් එපා ඉන්න කියනු එතකොට කියනවා අනේමං නිර්වස්තරයෙන් ඉන්නේ මං විරූපි කඩුටුකි විතරයි නහරවල් පෑදිලා ස්ත්‍රීන්ට මේක ලැජ්ජහාාවකට කරුණම් ඒඒේ තාත්තර මහ පෙන්නන්නට ස්වාමයට මමාාව පින් අන්්ඩපා ස්ර කියෙන බැගෑවෙලා කියෙනවා ස්වාමියට මාව පෙන්නන්න දෙපා මේ මට හරි ලැජ්ජහි කියෙන ම නිර්වස්තරෙන් ඉන්න කියෙනවා එෙදකොට තිස්සාහනවා ඒහනම් ම මොනවද ඔබට දෙන්නේ ම යමක් ඔබට දීලබ සියලු සම්පත් ලබාගෙන සෝපත් වෙනවානම් ම මොනවගේෙ දෙයක්ද කරන්ට ඕනය කියලානවා අන් බලන නීදරම තිස්සා කොච්චර ගුණවද දැ අපට අපට ගොඩා අපිත් එක්ක වයිර බැඳගත්තු තරහජ කර ගත්තු කෙනෙින් ප්‍රේත ලෝක ගීල මුණන ගැන්ඩ න්න අපි මොුසලෝකෙන් මුණ හැුන ගට පත්ල අපට පුුවන් මේග අප සිත් අපි සතුරු වෙන්න එදා හොඳ වැඩි දැන් ඇද්ද කරගත්තු දේකෙලි සතුරු වෙන්න ඇද බලන තිස්සා. ඇය මේ ටෑගන් ජීවිත කාලි පුරාඩු පලිගත්තු ඒ බිරිද පලිමිණි බිරිඳ මත්තා ප්‍රේත ලෝකට ගිහිල්ලා. ේද ලෝකට කිහිල්ලා ආය තමන්ලඟට ඇල්ලා තමන්ලඟට ය ඇවිලා අය දෙනවා ආය දිද්දි ඇගේ සිතය කිසිම තේසයක් නෑ. ඇගේ සිතේ කිසිම තරහක් නෑ ඇග සිතේ කිසිීම ගැහැටක් නැදවාහනවා පං ඔයා වෙන මකද කරන්න ඕන ඔබවිනිම මොකක්ද කරන්න ඕනි කියරනවා එතකොට කියනවා අනේ චිස්සාහහිනං ඔයා මෙහෙම කරන්න භික්ෂු සංගයාගේෙන් සගගේය හැටිට බික්ෂුන් වහසේලා හර නමකයි. ඒගේ පෞද්ධගලික වසයනුත් භික්ෂුන් වහසේ හතරනකව කියන අට නමකට දානය වලද වන්න කියනවා හහි න්ස මේ කියනමකක්ද ශ්‍රාවක සංඝ්‍ය විශයේ ධානයත් දෙෙන්ට දානය අදදිලයපින මට අනුමෝදන් කරන්න එතකොට මංසුව පත්වේවිී සියලු සැපසම්පත්වලින් සමුරුදධ මත් වේවි එතකොට පති සමෝද කළේ ඉක්මනින්ම දානෙම පින්ක මක්ල ඇස්ති කළා එයා කියපු විදිහටම ්‍රාගක සංගරාත්මය සිහිකරන හතරනමුුත් පෞද්ගලක වසනින් සාවාමින්ාස හතරනමත් වඩම්මල ඕ ඒ ශ්‍රාවක සංගරත්නය උදෙසා ධානය පෝජා කළ වස්තට පූජා කළ පි නොයකුත් පිරිකට පූජා කරලා සිවරුපයකර පූජා කරගත්තා. දන් වැල දෙෙව්වා ඒ පිනයට අනුුවෝදන් කලා තිස් සංගෝධ කලේ දානදීලා ඔඒ පින අනුුවෝදන් කලා මත්තාකිෙන ප්‍රේතියට බෝධන්කරට සැින් විපාක පාලුනා කියනවා. ඒනම් මේ ඊළඟ විශේෂ දේ තමයි මේ ප්‍රේසිර පින්ගැනීමේ හැකියාව තිබිල තියනවා. එතකට බලන් ඒද තමන් ජීවිත කාල්්නම් පලිගත්තු කෙනාලඟට වඩු ආසාන්ට් ජීවිත කාල්ටම දේශකරපු කෙනාලඟට වෙන්න වනා පින ලබා ගණ්ඩ ඉති ඒනිසා පන්නවත්න්නේ ඔබ කවදාවක් කොහමන දේකලත් කිසි කෙනෙක් එක් තරා ඇතික කර ග්ඩි. රිසිාව ක්‍රෝධයක් ඇති කරගන්න එපා පලි ගන්න එපා ඒ හැමද මේ හැම දයහන්මතිය අප මනුසුල් ලක ජීවත්ත ලයිනක විත රයි නිසා ගුණවත්ව මනුස ජීවිතිගත කරන්න ගුණුවත්කමින් වාසිකන මනුස්යාට ඕන තරං අවස්ථාව තියනයිසි ඒ නිසාම දෙැමයා පින්න ගත්තා පින අරගෙන විචිත්‍ර වස්ත වටින් සැරසිලා දිවිය ස්තරිියයක්ක් වගේ දිවයාංගනාක් වගේ ඕ වස්ත්‍ර ලැබිලා ඒ රූපෙන් යොක්තු තිස්සගේ ඉදිරි පි යටක කටහ දෙව්දුව ඔබ හරි සුන්ද රූපෙන් බලමින් දමේ ප්‍රේතිය පින් ගත්තා. අරගෙන ආවට පස්යහන සුන්ද රූපයෙන් බැබලි පැපල ඉන්නවා හැම දිසාාව බුලන හසදී තවරුකාවක් වගේ උබ. ඇත්තේ ඔබට මෙවැනි ලස්සනක් ලැබුණ කොහොමද කියලානවා දැන් මේ තිස්සා දන්නන්නේ මේ මත්තා කියන ප්‍රේතියමය පින් අරගෙන කියලා. මොනවගේ පිනකින්දට මේ ලැබුණ කියලාවා සිතට ප්‍රියෝපද වන මේ සැපම්පත් ලැබනි මො වගේ පිනකින්. එදකොට මෙ මිචි සාහරි ලස්සටන මහනු භාව ඇති පින්නත් දෙවුදුව. මිනිස් ලෝක ඉන්න කාලෙදී මොනවගේ පිනක්ද ඔබ කළේ ඔ මනුසලෝකි දදි මොනෝගේ පිනද්ද කළේ කියෙලානවා ආණුභාහව සම්පන්න ඔයි බැබල බැබල ඉන්න පින මොකක්ද කියලානවා. ඔබේ සිරුවෙන් විහිදන එලියින් හැම දිසාවම් බලනවා බලන්න මේ ධානයතින පලේ. එදර ඒ කාලි මගේ නම්ම මත්තා. වේ තිස්සා කියලා අපි දෙන්න එකම ස්වාමියයාගේ බිරිින්දැවරුන්ගලලා හිටිය අනේ මං පව්කරගත්තු නිසා නිසායි ප්‍රේත ලෝකෙට එන්ඩ සිද්ද වනේ ඔබ දීපු දානය නිසා මට දැන් කිසි බයක් නෑ කිව්වා ඔබ දන් දන්දිලා පින්ඩ නිසා මට කිසිී බයක් නෑ මන්දෙන් සතුටින් ඉන්නේ නංගී ඔයාලා හැමෝම නෑදෑයනොත් සමඟ බොහෝ කලක් සතුටින් ජීවත්යන්න කියලා. සිෙත් පතලා මත් අප ේති අන්ඩය නවා එකු බලන්න මෑගේ ජීවිත ඉදි මත් අර පින්ගණ්ඩ පුළුවන්කම තිබරු නිසා තිස්සා උපකාර කලා ති නිසා අපගේ මැලගේ ඥාතීන්ට ඊළඟට අපිට අතිංගතන් යමක් දෙන්න බැහැ මෙරුණු උදවයට අප ඥාතීන්ට හෝවේවා අ බෑ මේවිදිට දන්දීලා සිල්රැ කරලා ඊළඟට මේ විදි රැස් කරන පින තමයි යට අනුමෝදන් කරන්න වෙන්නතක රෝබ පිනති අදගෙන ගත්තේ මත්තාකෙන ප්‍රේත වස්තු ඒ කාලේ ජීවිතය වරදදගත්තු මනුසු ලෝකේ වරදගත්තු කෙනෙක් ගැන එදකොට ඒ නිසා පින්නතුන මේ ජීවිත මේ කියපු දයි මේ කියපු කතා විස්තෙරෙයි අපේ ජීවිතය වෙනසායි නැහැ ඕන වෙලාක මේ ස භාය අපටත් මේකු සල් සහකත ජීවත්වනුත් මේ අකුසලයෙන් යුක්ත ජවත්වනොත් ඕනෙ වෙලාවක මේ ස භහාවට අපේ ජීවිතය පත්වන්න පුරළුවන්ඒනිසා පිතුන්නේ අප්‍රමාදිි වෙන්න නකි ඉරිසිාව ක්‍රෝධ එක ටික කරන දේවල්. ඒ දේවල් දුරු කරන්න ඊළඟට බුදුරජාන් වහන්සේකිරේ පැහැදීම ඇති කරගන්න ධර්මය කිරේ පැහැදීම ඇති කරගන්න ස්්‍රාවග සංරාත්නය කිරේ පැහැදීම ඇතිකට ගන්ඩ මෙරෙන්න්න කලින් මෙන්න මේ කියන ගුණුවත්කං ඇතිකර ගන්න. ශ්‍රද්ධාව සීල ෘතය තියාග ප්‍රජ්ඥා කියන මේ සේක බල ධර්මයන් පමන්ගගේ ජීවිතය ආසාම්මවෙෙන්න්න කලින් ඇති ක ගන්න දහ ාගතන් වහස කිරරි ධර්ම කිරේ ්‍රාග සංකරත්ය කිරරි පහැදීම තෙරුවන්කිරේ පැහැදීම. සීලේ කියන්නේ තමන්ද ජීවිතය රැති කරගන්න සීල සංගමය බංච සීලය වන්න පුළුවවා පොහට පොස සීලේවෙන්න පුළුවන් ඒ සීල හොඳට ආරක්ෂාරගන්න ෘතය මේ විදිර ධර්මය හාලා කුසල්ලකුසල් ගැන බදුරජන් වගේ ධර්මී මතක තියාගෙන ඒ ධර්මය මතගේ තභාගනමිනෙහි කරන සුත දැනවා දහම් දැනවා. තයයාගේ පුංචි දෙයක් හරිකමන්න දන් දෙෙන්න්න තමට තියෙන. පුංචි දෙයක් හරිකමන්න දාන් දෙන්න තයාගේ ප්‍රඥා කුසල් ලකුසල් තේරුන් ගඩ ධර්මය තුළින්. මේ ඉප දෙන මෙවැරන සංසාරේ ගැ ඉගෙනගෙන ඒ ජීවිත ඊට අනුකෝලෝ ජීවිතති අතකරන්නට තියනිසාමඒ පින්ක තුල්ලස් සිලද ආටම සෙත් පතනවා. අද දහසේ මේ සෙවරණය කරපු ධර්මයත් ඒවගේම මේ බුදුරජන් වහන්ස සරණ ගල්ලා ධර්මී සරණ කියලා ්‍රාාවක සංගරාත්නය සරණ කියලා උතුම් රාගවී සබා්‍ර පත්වෙල සියලුදුකින් නිදහස්සයෙන් පිරිස මත දශවණය කරමේ ධර්මය හේතුපකාර්ම වේවා සාදු සාධසා පුුණ්‍යන මෝදනාව අද දින්න සම්පසාධනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ විසේ සංජ වෛද්‍ය අරජන මාර්සිංහ මහත්මාත් ගේ මිනිසුරු රවාන්ධිකා මාර්සිික මාත්මය සහ මාතලයේ පදිංචි ආර්යතිලක පවුලේ සේලු දෙනා විසින්. ති ප්‍රධහන අරමුණ වශය සඳහන් කල තියෙන්නේ. නොම්බන් හැටයකින් තුන සංසානන්ද මාවත මාතලයන් ලිපිනේ පදිංචිව සිට දෙදහස් විසේකක් වු ජනවාරි මස් හය වන දින මිය මිය පරලවගිය අයිරංගයේ විජලත ආරයතිලක මෑණියන්ට පින්ගනුවෝදන්කිරීම පිණිස. එවගේම සියරු දෙවියන්ටත් මේ පින් අන මෝදන් කිරීමටත් කල යන මිත්‍රිෙන ලක සාමන් හසඇතුල මහසගරට පින්ගන මෝදන් කරන්න බලාපොරති රැස් කලාව සීරල් පො දර න්ගගේ පල ට මොදන් කරම සියල පින්ගේෙම දෙවරු මේ පින සතුටින් දැ බලානු ෝදංවෙෙත්වා සක්දේදු ප්‍රධාන සදවුලෝවා සියලු පින්නත් දෙවරු මේ පිණ සතුටින් දැක බලානු මෝදංවෙත්වා අප ගිෂ්ඨකාමේ දෙවරු මේ පින සතුටින් දැ බලානු මෝදංවෙත්වා ඒ වගේම පින් කැමසිර නාගයමී පි පින දැක බලා අනුමෝදංගවා පුණ්‍යානු මෝදනඇගුන්හ සේලා දිවී ආවිසයෙන් දිවි වරණෙන් සැපහෙම් බලයෙන් වැඩෙත්වා ්‍රධ්ාහ සීල සුත්ත්‍ර තියාගම රං්ඥාදිවුණු කර ගනිත්වා පිඩත් දවුරුද. උතුම් චතුරාරි සත්‍ය ධර්මය ඉතාසුව සේම අවබෝධ කර ගනිත්වා.සාධ සාධසාද. ඒවගේම දෙදහ ස්විසීකක් වු ජනවාරි මස හයවන්න දින මිය පරලුවගිය අයිරංගනයේ විජයලතා ආරීතිරක මෑණියන්ට මේ රැස් කලාව සියලු පුන්ඩ දරමයන් ගනමෝදන්වේවා අනුමෝදංගේවා එතුම මේගේ පරලව ජීවිතයේ සැපවත්තේවා සෝපත්තේවා එවගේ මිය පරලුවගිය සෝමපාල මාරසිංහ පියාණන්ට එවගේම ලීලාවති බමුණු සිංහ මෑනියන්ට ඩ ගුණමර්ධන මාමාට සහ ඇක්නස් සමරකෝන් මෑනියන්ට මේ රැස් කලාව සේල ොුණි ධරමයන් අන ෝදන් වේවා ඒවගේ දායකත දරු පින්හතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පලුවගිය. සියලම ඥාතිිත මිත්‍රාදීන්ට මේ රැස් කල සියලු පින් අන මෝදංග ත්වා අනමෝදංවෙත්වා පුණ්‍යාන ොදරනන්ගේ නම් සඳහන් කල නොකළ සියල් මලගේ ඥාදී මේ පින්ගන මෝදං වෙලා. ඔවන්ගේ පරලෝ ජීවිතය සැපාත්වෙත්වා සු පත්ෙත්වා සංසාරදුකින් අත්මි දෙත්වා සාධ සාධ. සාධ නැස්කරගන්ට දන සියලෝම් පුණි ධරමයන් අපගේ ගරදේෝොත්තම කල් ්‍යාන මිත්‍ර පින්න ලොක සසාමින්න් අහසට මේ පින් අනුමෝදංන් ේවා පින්නත් ගුරුදේවයන් වහන්සට නිරෝගී සෝපහත් භාවේ චිරජීවනේ දේරිගාය සම්පත්වම සැලසෙත්වා. ඉතා සෝසේමුතුම් චතුරාරි සත්‍යය ධර්ම අබුද කරගණඩ මේ පින් හේතුපකාරම වේවා සාධ සාධසාධ. සුජීවත්ව සිටින්න P. ආය තිලික පියයාානන්ට මේරැස් කළ සියලු පින් අනමෝදන් වෙලා එතු මන්ට නිරෝගීස පත්භාවය චිරජීවනේ දේරිගාය සම්පත්තියම සැලසෙත්වා ඒ වගේ දායකත දරු පින් වතුන්ටත් එම පවුලේ සිර දෙනාට මේ පින් අනමෝදංයෙත්වා ඒවගේ දරුවන්න සහ දවපකාරක් කළ සියලුම දෙනාටත් නිරතුර උතුම් කළ මිතුරු වැස්තුරු ලැබීම් පිණිසත් උතුූ චතුරාර් සත ධර්ම අබෝධ කර ැ පිස ස්ක සීලු පින්ගේ ලු නාටමක සේ උපකාරවෙත්වා සාදු සාදුසාදු මාමි වුණනාාවාසි සියලු පින්නස් ස්වාමින්න් වහන්සේලාටත් ඒගේ බෞතු බුදු සසනේ පිළිවෙපුරුණ සියලු මහා සංගරාත්යට මේ පින් අන මෝදගන් ිත්වා අනගාරිකා මෑැනියන් වහන්සේලාටත් පැදි අපේක සියලු දූ පුතුදුන්ටත් ශ්‍රදධ කාය මණ්ඩලේ සියලුම දෙ නාටත් මේින්. අනමෝදංවෙත්වා ශ්‍ර්ා මාසික ධර්මදාාන සාමාජක හන්ටත් මේරැස් කලපින එකේ අනමෝදංවෙත්වා ඒවගේම අ ධර්ම දෙශනාව සිදු කරන විශේෂසය වෛද්‍ය අරුන ස්මාර්සිංහ මහත්ම ඇතුළු ඒවගේ මිනිසු රුවන්දිකා මාරසික මාත්ම ඇතුළ මතලයේ පදිංචි ආරය තිල පවරේ සිර දෙනනාට මේ පින් අනෝදන්ගලා සෙලු දෙනාට නිදක් රෝගීස ස පත් ායි චරජීවින දීර්ගය සපත්තිීම සලසෙත්වා ඒසිරු දෙනාට මුතුම් චතුරාර් සද්ධර්මය අබධ කරගෙන සරලදුකින් නිදහසී පිස මේ රැස් කලපි හේතුපකාර මිත්වාසාදු සාධසාදුු සිරු දෙනාටම තිෙරවන් සරණයි. නමු බුද්ධාය. එතින්න අප කිෙරයානු කම්පා කරුණාවෙන්න්න උතුම් ධර්මාණු ශාසනාව සිදුකොට වදාළ ගෞරෝණය ස්වාමිින්ටයන් හන්සේ අපිහැම දෙෙනම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනේ අපගේ නම ස්කාරේවේවා. යම් සේ ්‍රද්ධා රූපවායිනි ඔස්සේ උතුම් ධර්මානු සාසනාවන් සිද්දු කොටගෙන. ෝකෙ මුළල් ඒේදායාද කොට ගැනමින් වේ මුහොත්තේ ධර්මදානේ පින්කමල්ලෙසින් අප ්‍රැස්කරගත් මහත්ඵල මහානිසංසු උත්තම පුුණ්නිි ධර්මියූ නොවල හාම අපගේ ගෞරෝනී ස්වාමින්ට්‍රයන් වහන්සේටත්. අනුමෝදැන් වේවා, පුණ්්‍යානු මෝදනාවෙන් පින්වන්ත මහසඟරුවන සුවපත්වේවා. අපගේ පින්ො සාමින්න්ට්‍රැන් මහන්සේට. උතුం චතුරරි සತ දරම අවබෝධවේවා සාදුು සාදුು සා ආධනා කරනවා පින්වන්තපටත් මේ දුස්කරකාාද පරිච්චේදයක් තුළ, තුම් ධර්මදානේ පින්කම ලෝකමමුළුලේ සිදුකරගන්න අස්ථාව තිබෙනවා ශ්‍රද්ධාර ූප පහිනය ේ පින්දවයි හතේකයි දෙසිය තිෙස් දෙකයි. සුවට ය සුහත දුරකතර මා ග්‍යවසේ පිළ බඳු තුරොතු මසමින් උනන්දුවවෙෙන්න්න කියලාපිිය ට ාධනා කරනවා. එතින ්‍රද්ධාර පවාහහිනයඔසේ රන්තරයෙන් ොට කලන මිතතුරාවෙමින්. කල්්‍යාන මිත්‍රයන් වහන්සසිල්ලාගේ ඇසුර පාමලට හැම දෙනා කැඳවා ගැනීමේ. අපේක්ෂාවෙන් අදත් සමුගන්න සෝදා නම් වෙනවා. එමනම් හැම දෙරාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි බටිනා ධර්මතේශ අශ්‍රවනය කිරීමට ශ්‍රත්තාා ටේලි YouTube ජැනලය සබස්රයි් කරන්න.